සුබලුත් අවුරුද්දක් වේවා. මේ අලුත් අවුරුද්ද ඔබට සාමය, සතුට, සෞභාග්‍ය සපිරි ශ්‍රී සුබලුත් අවුරුද්දක් වන්නට කියලා අපි හදවතින්ම සුභාසින්සන ගෙන එනවා. කොහොමද අලුත් අවුරුද්ද කියන්නේ? එහෙමත් නැත්නම් වසන්ත කාලය කියන්නේ අපේ හිත් තුළට හැමදාමත් සතුට ගෙනෙන කාලය. අපි අලුත් අවුරුද්ද උදා වෙන මාසයේ අප්‍රේල් කියලා හඳුන්වුවාට සිංහල මාස ක්‍රමය ඇතුළේ අපි කතා කරන්නේ බක් මාසය කියලා. බක් මාසය කියන්නේ සෞභාග්‍යය මාසය. අපේ හිත්වලට, අපේ ගෙදර දොරට, අපේ ගමට වගේම මුළු රටටම අපි සෞභාග්‍යය අපේක්ෂා කරන මාසය. ඉතින් අලුත් අවුරුද්දක් උදා වෙනවා කියනකොටම අපිට වගේම අලුත් අවුරුද්දේ සතුට, මිහිරියාව පරිසරයටත් දැනෙනවා. බක් මාසයේ උදා වෙන වගේ අපිට මුලින්ම කියන්නේ කොහා ඇවිල්ලා. කොහාගේ නාදෙන් අපිට කියනවා දැන් සූදානම් වෙන්න. අලුත් අවුරුද්ද බාර ගන්න තව ටික කාලයයි තියෙන්නේ කියලා. ඒ විතරද? හැම තැනම ඈත දෙවැට දිගේ පිපිලා තියෙන එරපදු මල් කියන්නේ මේ අලුත් අවුරුද්දත් හැම සැරේම වගේ සරු අවුරුද්දක් බවට පත් වෙන වගේ. ඉතින් අලුත් අවුරුද්ද ඇතුලේ අපි කොයිතරම් දුරට සතුටු වෙනවද? අපි කොයිතරම් දුරට ප්‍රීති වෙනවද? අපි අර හිත්වල තිබුණු පරණ තරහ, අපේ හිත්වල තිබුණු පරණ අමනාපකම් අමතක කරනවා. අපිට ඒව ගැන හිතන්නවත් වෙලාවක් නැහැ. මොකද අපේ හිත්වල පිරලා තියෙන සතුට විතරයි, අපේ හිත්වල පිරලා තියෙන සෞභාග්‍යය විතරයි, අපේ හිත්වලින් පිරලා තියෙන්නේ සොම්නස විතරයි. ඉතින් සතුට, සෞභාග්‍ය, සොම්නස පිරි මේ අලුත් අවුරුද්දේ අපි සුවිශේෂී වැඩකටයුත්තකටයි මේ සූදානම් සිටින්නේ. කොහොමද අලුත් අවුරුද්ද කියන්නේ? හෙළේ මහා සංස්කෘතික මංගල්‍ය කියන්නේ නැටුම්, ගැයුම්, වැයුම් වගේම මේ ක්‍රීඩාවන්ට මුල් තැන දෙන තැනක්. මොකද අලුත් අවුරුද්ද පිළිබඳව කතා කරද්දී අපිට ක්‍රීඩාවන් අමතක කරන්නට හැකියාවක් නැහැ. පැරණි ජන ක්‍රීඩාවන්, අපේ සංස්කෘතියත් එක්ක බැඳුණු ජන ක්‍රීඩාවන් වගේම අපේ සංස්කෘතියේ අපූර්වත්වයත් අපි හරි අපූර්වට මේ අලුත් අවුරුද්ද කියා පානවා. එවැනි අපූර්වත්වයක් පිළිබඳව හරිත ටීවී නරඹන ඔබට කියන්නටයි මේ සූදානමින් සිටින්නේ. අද දවසේ අප සූදානමින් සිටින්නේ විශේෂයෙන් ඔබට සඳහන් කරනවා නම් කෙලි බිමේ අවුරුද්ද කොහොමද ගත වෙන්නේ කියන කාරණය පිළිබඳව ඔබට කියන්නට. කෙලි බිම කියද්දිම අපි දන්න අලුත් අවුරුද්දත් එක්ක බැඳුණු බොහෝ කටයුතු අද දවසේ අපිට දැක ගන්නට, දැන ගන්නට, විඳ ගන්නට හැකියාව තිබෙනවා. ඉතින් නිවසට වෙලා සිටින ඔබටත් ඒ අවස්ථාව ලැබෙනවා. මේ අවුරුද්ද කොහොමද අපි බාර ගන්නට සූදානම් සිටින්නේ කියන කාරණය. අපි විශේෂයෙන්ම අද දවසේ කෙලි බිමේ අවුරුදු කොහොමද සිද්ධ වෙන්නේ කියන කාරණය පිළිබඳව ඔබට කියනවා. නැටුම්, ගැයුම්, වැයුම්, ජන ක්‍රීඩා බොහෝමයක් අද ඔබට දැකින්නට හැකියාව තිබෙනවා. ඉතින් අපි එහා ඉස්සවට කියලා බලමු කොහොමද අද දවසේ කෙලි බිමේ අලුත් අවුරුද්ද ආරම්භ වෙන්නේ කියන කාරණය. ඔබත් එන්න මාත් එක්කම යන්න. සුබ අලුත් අවුරුද්දක් වේවා. අලුත් අවුරුද්ද වසන්තය අපේ හිත්වලට අපිට සතුට, සම්පත, වාසනාව කැන්දෙන දිනය සහ අපි අලුත් අවුරුදු පිළිබඳව නිරන්තරයෙන් කතා කරන අලුත් අවුරුද්දත් එක්ක අපේ හිතට දැනෙන මිහිරියාව පිළිබඳව කතා කරනවා. අලුත් වෙන, වෙනස් වෙන දේවල් පිළිබඳව අපි කතා කරනවා. හැමදාමත් අලුත් අවුරුද්දත් එක්ක බඳුණු සංස්කෘතියත් අපිට තියෙනවා. ඒ සංස්කෘතිය, ඒ සංස්කෘතියේ අපූර්වතුම අංග අපි නිරන්තරයෙන් හරිත ටීවී හැටියට ඔබට සමීප කරනවා. අද දවසෙත් අපි සූදානමින් සිටිනවා සුවිශේෂී දැනක සිට සුවිශේෂීව ඔබට මේ අලුත් අවුරුද්දේ අපූර්වත්වය සමීප කරන්නට. ප්‍රශ්නික, අපි බුදුන් වැඳ පොල්තෙල් පහන් දැල්වීමේ කටයුතු සඳහා ආරාධනා කරමු. හොඳයි, පොල්තෙල් පහන් සෙල්ලු දැල්වලා තුනුරුවන් සිහි කරලා අපි මේ සුබ කටයුත්ත මේ විදිහට ආරම්භ කරනවා. ඔබ හැමෝම සතුටින් ඉන්න වෙලාවක මෙතෙන්ට පැමිණි ඔබ සැම ආදරෙන් පිළිගන්නට මගේ මේ ඇරයුම ස්පෝර්ට්ස් ඉන්ෆෝ සභාපති තිලාන් රංගන සංජීව මහතාට. සුබ සන්ධ්‍යාවක් හැමෝටම. මම හිතන්නේ මේ ලබන්නා වූ සුබ නවසර, සුබ නවසරක් වේවා, කිරියෙන් පැණියෙන් ඉතිරියවා කියන ප්‍රාර්ථනයක් සමගින් අද දවසේ මම කැමතියි ඔබ සමුන්නාසේලාකට මේ මම හිතන්නේ සුවිශේෂී අවස්ථාවට පිළිගන්න හැමෝම නම් කියලා මන්නේ මේ හැමෝම මට එක වගේ විශේෂ අමුත්ත කොටසක් මෙතන ඉන්නේ. හේතුව තමයි එක්තරා සුවිශේෂී වැඩසටහනක සමාරම්භයේදී ඉන්න වර්තමාන සාක්ෂිකාරයෝ විදියට ඔබ තමුන්නාන්සේලා යම් කිසි දවසක සතුටු වෙයි. මේ අද පටන් ගන්න යන වැඩේ එසේ මෙසේ වැඩක් නෙමේ. සමස්ත ශ්‍රී ලංකාවම ක්‍රීඩා ශේෂ්ත්‍රයේ අය වෙනුවෙන් පටන් ගන්න වැඩසටහනක සමාරම්භක අවස්ථාව. ඕල හැමෝම දන්නවා ඉතින් හොඳ වැඩක්, අලුත් වැඩක් කරන්න ගියම ලේසි නෑ. ඉතින් මෙතන සීමිත ප්‍රමාණයක් හිටියත් මට මේක මේ වගේ දහහක වටිනාකමක් තියෙන දෙයක් කියලා මට හිතෙනවා. මොකද තව අවුරුදු කීපයකින් මේක ගැන හිතනකොට ඕගොල්ලන්ට ඒක
මතක තියාගෙන ගෙදර යන්න. මේ අවස්ථාවේ ඇත්තටම අරමුණ ගැන පුංචි මතක් කිරීමක් ඔතමලට කියන්නම ඕනේ. මොකද හේතුව තමයි මේ ක්‍රීඩා අවුරුදු ක්‍රීඩා උත්සවය අපි ආරම්භ කරන්නේ අද දවසේ සංකේතාත්මකව ශ්‍රී ලංකාවේ ඉන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන් එකතු වෙලා ඉදිරියේදී අවුරුදු උළෙලක් සමරන්න ජාතික මට්ටමින් අවුරුදු උළෙලක් සමරන්නේ මේ කේ සමාරම්භක අවස්ථාව මේක. මම හිතන්නේ ගොඩාක් ජාතික ක්‍රීඩා තලයට ආපු මෙතන නංගිලා මල්ලිලා දුවල පුතාලා ඉන්නවා. මම හිතන්නේ තව නොබෝ වෙලාවකින් අපේ ලෝක ශූර නායකතුමාත් මෙතෙන්ට පැමිණෙනවා. ඉතින් එතුමාගේ ආශිර්වාදයේ සහ අද දවසේ පැමිණෙන්න බැරි වෙච්ච ලංකාවේ ඕගොල්ලෝ දන්න සියලුම ක්‍රීඩාවේ විශිෂ්ටයන්ගේ ආශිර්වාදය සුභ ප්‍රාර්ථනාව අද දවසේ අපිට තියෙනවා. ඉතින් ඒ හැමෝගේම ආශිර්වාදයේ මත මම හිතන්නේ ඉතාමත් ඓතිහාසික අවස්ථාවක ඔබ තමුන්නාසලා සහභාගී වෙන්නේ. ඉදිරියේදී ඔබ තමුන්නාසලා වෙනුවෙන් ගොඩාක් අංග පිළිඇසි කරලා තියෙනවා. ඉතින් කල් වෙලා ඉක්මන නිසා අපි මම හිතන්නේ අවුරුදු උදාව සංකේතමත් කරලා අවුරුදු මේසයේ ට අපි යොමු වෙමු. නැවත වාරයක් අද දවසේ බොහෝ කාර්යයන් මැද මේ අවස්ථාවට පැමිණි ඔබ තමුන්නාසලාට ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. අද හැමෝම යනකොට විනෝද වෙලා යන්න කාලා බීලා විනෝද වෙලා සෙල්ලම් කරලා යන්න එක තමයි අපේ සතුට. සහ මේකේ මේ අවරමුණ ඔගොල්ලෝ පුළුවන් නම් මේක සමාජගත කරන්න. විශේෂයෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉල්ලන්නේ ඔගොල්ලෝ වෙනුවෙන් මේක හදන්නේ. මේ පළවෙනි එක අමාරුයි, කොහෙත් හොඳ දේවල් කරන්න ගියාම ටිකක් අමාරුනේ. නමුත් ලැබෙන අවුරුද්දේ වෙනකොට දිගට හිතාගන්න බැහැතරමට අපි මේක සාර්ථක තැනකට ගෙනියමු. සිංහල අලුත් අවුරුදු පිළිබඳව කතා කරද්දී අපි සිංහල අලුත් අවුරුද්දට සුබ පැතුම් එකතු කරනවා. ඒ හැම සුබ පැතුමක්ම අවසානයේ තියෙනවා සුබ අලුත් අවුරුද්දක් වේවා වගේම කිරි ඉතිරේ වන අවසරය කියලා. ඉතින් කිරි ඉතිරි වීම කියන්නේ ඒ තරම් සුබදායක කටයුත්තක්. ඒ නිසාවෙන්ම ඔබට, රටට, සියලුම දෙනාට කිරි ඉතිරේ වා කියන බලාපොරොත්තු ප්‍රාර්ථනාව එක්ක අපි අද දවසේ සූදානම්ින් සිටිනවා. කිරි ඉතිරි වීමේ චාරිත්‍රය සිද්ධ කරන්නට බතරමුල්ල අපේ ගම පරිශ්‍රයේ සිට විශේෂයෙන් KELI BIME අවුරුදු 2024 අපි ආරම්භ කරන්නේ සියලුම චාරිත්‍රයන්ට සියලුම වාරිත්‍රයන්ට මුල් තැන දෙමින් කියන වගත් අපි ඔබට සඳහන් කරනවා. අපි දැන් කිරි ඉතිරි වීමේ කටයුත්ත සිද්ධ කරන විශේෂයෙන් අතීතයේ ඉඳන්ම අපේ සංස්කෘතියත් එක්ක බැඳුණු දායාද අතර මේ හෙළ සිරිත් විරිත් සම්ප්‍රදායන් අපිට අමතක කරන්නට බෑ. මේ කිරි ඉතිරි වීම හරහා හැම විටම අපි බලාපොරොත්තු වෙන්නේ සතුට වගේම සෞභාග්‍යය. කලබිමේ අවුරුදු බතරමුල අපේ ගම පරිශ්‍රයේ සිට ඔබට සමීප කරමින් සිටින මොහොතේ අපි විශේෂයෙන් ගීතයක් අහන්න අවස්ථාව වෙන් කර දෙන්නේ මේ සූදානම් වෙන්නේ. අපි කවුරු දන්නෝ ඕනෑම කෙනෙක් මේ කවිය, සීපදයේ ගීතයත් එක්ක, එහෙම නැත්නම් මේ ගීතයත් එක්ක තියෙන රිද්මයත් එක්ක බැඳිලා තියෙනවා. ඉතින් අද දවසේ හරි අපූර්ව ගීතයක් මේ අවස්ථාවට සහසම්බන්ධලා සිටින සියලුම දෙනා වෙනුවෙන් ඉදිරිපත් කරන්නයි සූදානම. මේ මනුල ප්‍රභාස්වර දිනකර මණ්ඩල ශාස්ත්‍ර චමුගබදී නුඹ ගැබ තිරිදිරි පන්නා පඟ කමලිත පුෂ්ප පුදම් යකු දිස්ති වරම් ගත සලිත කරන්මාරං අතට ගතිය අවිය සූරු තබන තබන බයට රුදුරු මතුට මකුට මකුට සරිය අමිදල් වම නෙරහන් පොට බින්දේම කරකට බැන්න රකින උන් භගවාපන් දිවියා කෙලින තැන අංගම් ඇටිල්ලයි නාඩි උලුප්පන පතිකාරයි තුනගුල මැන ඇන උරපතු මැද නිල මරු විකලට පෙර තුන් පරුබයි වමට බරබ දකුණු පයට රැගෙන බිරිය කරව පලය නෙතට පහර කන සුලිය බොස්ටි තුනයි නාගමු වේ රැකි නාමිනි විලසේ පිටට නොදෙව් තට මාරණයයි යක්ෂ ප්‍රචණ්ඩ මහබල ත්‍රිමුඛ තුන්ද කොන්තය වමත දරව් ජයසෙන් ගිනි අල
Kalam Navanaha Angan Solas Vatapinum Atira Pahira Dunnaru Satvaru Yana Tune Marudale Vendum Senakin Duruka Yeruve Durum Tennata Rakabal Buddha Dhamma Sangapan Devani Varaka Adravara Deviyo Rakumapan Karvapa Harin Egum Siyaknil Mahasendu Pati Ravana Yakupati Siyolanga Dosshara Rakinne Siddha Suniyam Gambar Deusaki Nitin Divasla Bahu Rakinne Kadavara Kambili Esanda Yakunne Samavela Magopa Rakinne Angam Talam Vedisara Durahar Satya Vargiya Dana Jaya Denne Rashmika, then Alut Avurudu Pilibandava Katha Karate, Alut Avurudda Kiyannema Hari Mitratwaya Samagiya Sahayogayat Ekka Bendunu Tenada. Ehema Unahama Api Purudu Vela Innawa Alut Avuruddata Kamba Bima Kana Tana Indan Api Ara Beda Hada Ganna Purudu Vela Innawa. Ithin Alut Avurudu Charithra Varithra Athare Thiyena Eksu Visheshi Charithrayak Vidiyata Api Handunnawa Weda Ellima Ganadunu Kirima Saha Ahara Anubhavaya. Ithin Patramula Ape Gama Parishraya Sita අද දවසේ පවත්වන මේ අවුරුදු වලෙත් අපි මේ සිරිත් විරිත් සම්ප්‍රදායන් ඒ විදිහටම සිද්ධ කරන්න අමතක කළේ නැහැ. අනිවාර්යයෙන්ම දුමිදු විශේෂයෙන්ම මෙතන මේ පොඩ්ඩොත් ගොඩක් ඉන්නවා. අපි අවුරුද්ද කියලා කියපු ගමන් විශේෂයෙන්ම ගෙදර ඉන්න පොඩි අය හරිම කැමති එකක් අලුත් ඇඳුම්. මේ අද සලුසලත් මෙතන සංකේතවත් වෙනවා නේ. ඉතින් අලුත් ඇඳුම්. එතකොට මේ ඊළඟ එක මොකද්ද? හැම තිස්සෙම අහන්නේ කන්න තියෙන්නේ කීයටද? පොඩ්ඩක් කටේ තියෙන්නේ ආහාර අනුභවය ගැන අපිට කන්න තියෙන්නේ කීයටද කියන එක. ඉතින් හරි ආසයි ගෙදර අර තෙල් වලන් ලිපේ තියලා කැවුම් කොකිස් ඒ හැමදේම හැදෙනකොට සහ ඒකත් එක්ක අර අපි කතා කරේ මුස්ලිමනේ පරිසරයට එකතු වෙන සුවඳ. හරි මේ කෑම ආහාරවල සුවඳ ඒකත් එක්ක පරිසරය ඇත්තටම නැවමුණු අලුත් ඇඳුමින් සැරසිලා මේ ආහාර අනුභවය හරිම සුන්දර අත්දැකීමක් නේද? ඒ සුන්දරත්වයේ විඳින්නයි අපි සූදානම්ින් සිටින්නේ. අද දවසේ බතරමුල අපේ ගම පරිශ්‍රයට පැමිණෙන සිටින සියලුම දෙනාටත් අපි ආරාධනා කරනවා ඒ සඳහා එක් වෙන්නට කියලා. අපි ආහාර අනුභවය සිද්ධ කරන්නට සූදානම් වෙන්නේ. අපි ඒ සඳහා මෙතෙන් සිට ඉදහසර වෙන් කරනවා. අපි සියලු දෙනාගේම එකමුතුකම වෙනුවෙන් අපි ඊට දායකත්වය ලබා දෙමු කියන ඉල්ලීමත් අපි ඔබෙන් සිද්ධ කරනවා. ඉතින් අර අපි කතා වුණා මෙතනට විශේෂ අමුත්තවිල මෙතන ඇවිල්ලා ඉන්න හැමෝම අද විශේෂයි. මොකද මේ අවුරුද්දට ආදරය කරන ක්‍රීඩාවට ආදරය කරන පිරිස අද මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ අවුරුදු කෑම මේසේ රස බලන්නට අපි ආරාධනා කරනවා නැවතත් ශ්‍රී ලංකා යුද හමුදා හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් රෝහණ බණ්ඩාර මහතාට, ඒ වගේම ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ භණ්ඩාගාරික ගාමිණී ජයසිංහ මහතාට, කර්නල් හෙන්රි ස්ටීල් ලෝකට් ක්‍රීඩා පදනමේ හිටපු ලේකම් උපාලි ජයසේකර මහතාට, සලුසල සභාපති සහ සනස අධ්‍යක්ෂ ඩෙන්සිල් පෙරේරා මහතාට, හරිත ටීවී ප්‍රධානී කපිල ප්‍රසන්න මහතාට, සනස ලයිෆ් අලවි ප්‍රධානී මහේෂ් වික්‍රමතුංග මහතාට, ඒ වගේම ස්පෝර්ට්ස් ඉන්ෆෝ සභාපති තිලාන් රංගන මහතාට සහ ස්පෝර්ට්ස් ඉන්ෆෝ ප්‍රධාන විධායක නිලධාරිණී නිලක්ෂි රත්නතුංග මහත්මියට එන්න මේ හැමෝම බලාගෙන ඉන්න අවුරුදු කෑම මේසේ රසසිරි විඳිමු. Yeah.
සමනඟ ස්පෝර්ට්ස් ඉන්ෆෝ යමක් කරනවාද ඔහු ඒ සෑම කටයුත්තකදීම එතන. ඉතින් අද දිනේ අධික රාජකාරී බහුලව යෙදී තිබුණත් මේ අවස්ථාවත් පැහැර හැරියේ නැහැ. ඉතින් හැමදාමත් ඔහු අපේ හදවතේ ක්‍රීඩා නායකයා. මොකද මේ දක්වා එක් දින ලෝක ශූරතා දිනාගෙන තියෙන පළමු සහ එකම කුසලාණයට නායකත්වය ලබා දුන්නේ ඔහු. ඉතින් හැමදාමත්ම මිනිසුන් අතරට ගිහාම ඔවුන් සමග ආදරයෙන් ගනුදෙනු කරන ඔහු දැන් 1996 නිදුමුදුත් කලින් මතක් කරා 1996 කියන වර්ෂය ගැන. ඒකත් එක්ක දැන් තවත් අවුරුදු දෙකකින් දශක තුනක් වෙනවා. දශක තුනට වසර දෙකක් මෙහා පැත්තෙන් ඉඳගෙන අපි අදත් ඒ සතුට භුක්ති විඳිනවා. ඉතින් මේ වගේ අවස්ථාවක ඔහුගේ හඬ නොඅසා කොහොමද අද මේ කාර්යබහුල වුණත් මේ වගේ අවස්ථාවකට මේ කෙලි බිමේ අවුරුදු මෙතනට එන්නට හිතුනේ කුමක් නිසාද? නෑ මේක අලුත් සංකල්පයක්. ඒ විතරක් නෙමෙයි, ඉතින් තිලාන් මගේ සහෝදරෙක් වගේ අවුරුදු ගාණක් තිස්සේ ඒ බැඳීම තියෙනවා. එතුමා කරන ඕනම දෙයකට මම සහභාගී වෙනවා. මොකද ක්‍රීඩාව කියන එකේ වැදගත්කම සහ ඒක අගය කරන අය හුඟක් මේ රටේ ඉන්නවා. ඉතින් ඒකට දායකත්වය ලැබලා දෙන ඕනම කෙනෙක් එක්ක මම අත්වල් බැඳ ගන්නවා. ඒක මගේ සාමාන්‍ය දෙයක්. ඉතින් මම හිතන්නේ අවුරුදු ගාණක් තිස්සේ ක්‍රීඩාව ගමට ගෙනියන්නද, ක්‍රීඩාව දියුණු කරන්න, ක්‍රීඩාව වර්ධනය කරන වැඩ ප්‍රමාණයක් සමාජලට ක්‍රීඩා අමාත්‍යාංශයක් එහෙම නැත්නම් පාලක මණ්ඩලවල වෙන්නේ නැති දේවල් සමහර පුද්ගලයෝ අතින් වුණා. ඉතින් තිලානේ ක්‍රමවේදය යනවා. මේක අලුත් සංකල්පයක්. විශේෂයෙන්ම අපි දකිනවා මම කාටවත් ඇඟිලි දික් කරන කෙනෙක් නෙමෙයි. කවදාවත් ක්‍රීඩකයන් ක්‍රීඩිකාවන් එක්ක අවුරුදු උත්සවයක් මම දැකලා නැහැ. ඉතින් මේ සංකල්පය අවශ්‍ය දෙයක්. මොකද අපි දකිනවා මේ කලාකාරෝ කලාකාරයෝ කලාකාරිනියන් අවුරුදු උත්සවවලට සහභාගී වෙලා ඉවයි රටේ මහජනතාවට ඒව දැනුවත් කරනවා. අපි කරන්න ඕනේ මේ අවුරුදු උත්සවවල තියෙන වැදගත්කම චාරිත්‍ර ගැන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හැටියට එක්කහුවෙලා අපිට මේක ඊළඟ පරම්පරාවලට දැනුවත් කිරීම කරන්න පුළුවන් නම් මම හිතනවා ඒක වැදගත්කම. ඒකේ විනෝද වෙනවට වඩා අපේ සීයලා අපේ සීයලාගේ තාත්තලා අම්මලා කරපු අවුරුදු උත්සවය ඉවයි චාරිත්‍රකෝ විදිහට සිද්ධ වුණේ කියලා ඒ වැදගත්කම අද ඉන්න පරම්පරාව එතරම් දුරට ඒ ගැන බලන්නේ නැහැ කියලා මං හිතන්නේ. මං වැරදි වෙන්න පුළුවන් නිවැරදි කිරීමට හටත්ව. හැබැයි අම්මලා තාත්තලාටත් තියෙන විශාල වගකීමක් මං හිතනවා. ඉතින් ඒක ක්‍රීඩකයන් ක්‍රීඩිකාවන් හරහා හරි අපිට දැනුවත් කරන්න පුළුවන් නම් වැදගත් වෙනවා කියලා. අපිට වෙනසක් ඕනේ කියනවනේ. මේ මේ යම්ම අපි පරණ වෙනසට අපි පරණ කරපු දේවල් වලට යන් එතනින් දරුවෝ ටික හදාගත්ත හැකි. අද දරුවෙක් අම්මට තාත්තට වඳින නැති කාලයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ මෙව්ව තමයි හදාගන්න ඕනේ. මේ රටේ ලොකු දේවල් කතා කරන්න ඉස්සෙල්ලා චූටි දරුවෝ ටිකවත් අඩු ගානේ හදාගත්තොත්. මම හිතන මේ අවුරුදු කාලේ විශේෂයෙන්ම දෙමව්පියන්ට කිට්ටු වෙන්නේ අවුරුදු කාලේ. ඉතින් මේ කාලේ වෙනසක් ඇති කරගන්න පුළුවන් අඩු ගානේ අපේ සංස්කෘතිය, අපේ සදාචාරය දරුවන්ට උගන්නලා. අපි කොහොමද අපි අම්මලා තාත්තලා අපි පොඩි කාලේ අපිව හැපිදේ, අපි කොහොමද අපි සීයලා ළඟට ගිහින් බුලත් දුන්නේ, අපි කිරිපත් කෑවේ කොහොමද, වෙලාව එනකම් බඩගින් ඉන්නේ හරි හිටියේ කොහොමද, මේ වගේ දේවල් දරුවන්ට උගන්නන එක අද ඉන්න තාත්තලා අම්මලගේ වගකීමක් තියෙනවා. අද මේක ටිකක් අර පිටරටට වෙන දේවල් වලට වැටලා මම ඒක ගැන එතරම් මම හරි කනගාටු වෙනවා. මොකද මම අවුරුදු චාරිත්‍ර මමත් විශේෂයෙන් මගේ නෝනා කරන කෙනෙක්. ඉතින් ඒක මම දන්න කාලේ ඉඳලා කරනවා. ඒක අදත් කරා, අවුරුදු 20කට ඉස්සලක් කරා, 40කට ඉස්සලක් කරා. ඉතින් ඒක මගේ දරුවෝ දන්නවා, මගේ දරුවන්ගේ දරුවන්ටත් ඒක ගන්නයි. හැබැයි ඒක තමයි අපේ වැදගත්කම. හරි, බොහොමත්ම ස්තුතියි ඔබතුමන්ට. ඉතින් කාර්ය බහුල වේලාවකුණත් මෙතෙන්ට ඇවිල්ලා මේ ආශිර්වාදය අපිට ප්‍රවාණවත් මෙතෙන් සිට මේ කටයුතු හරිම ලස්සනට ඉදිරියට අරන් යන්න. 2024 කෙලිබිමේ අවුරුද්ද සමරමින් සිටින්නේ නැටුම් ගැයුම් වැයුම් ජන ක්‍රීඩාවන්ට අපි මූලිකත්වය දෙන වග අපි ආරම්භයේදීම සඳහන් කරා. විශේෂයෙන් අපි සම්ප්‍රදායන් පිළිබඳව කතා කරද්දී, සංස්කෘතීන් පිළිබඳව කතා කරද්දී අපිටම ආවේනික වුණු සටන් කලාවක් තියෙනවා. හරියටම කියනවා නම් සිංහලයාගේ සටන් කලාව පිළිබඳව සහ එහි තිබෙන අපූර්වත්වය, එහි තිබෙන විශිෂ්ටත්වය ඔබට සමීප කරන්නටයි විශේෂයෙන් සූදානම් සිටින්නේ. ඒ තමයි
අංගම්පුර සටන් කලාව. අපි දන්නවා අංගම්පුර සටන් කලාව පිළිබඳව කතා කරද්දී අපි මූලික වශයෙන්ම අංගම්පුර කියලා කිව්වට අංගම්පුර සටන් කලාවේ ඇතුලේ අපි ප්‍රභේදයන් තුනක් පිළිබඳව කතා කරනවා. මූලික අංග තුනක් පිළිබඳව කතා කරනවා. අංගම්, ඉලංගම් සහ මායාංගම් යනුවෙන් තමයි එය වෙන් වෙන්නේ. ඉතින් අපිටම ආවේණිකව අපේ සංස්කෘතියට ආවේණිකව දීර්ඝ ඉතිහාසයක් තියෙන. එහෙම නැත්නම් සිංහලයාගේ සටන් කලාවයි මෙතෙන් පටන් ඔබ ඉදිරියේදී ගැහැරෙන්නේ.
ඉදිරිසිංහ ප්‍රමුඛ ස්ටිවා හංගම් කණ්ඩායමයි අපට ආවේනික වූ අපේ රටේ සංස්කෘතියට ආවේනික වූ ඒ සටන් කලාව ඒ ක්‍රීඩාව අද දවසේ අපේ මේ බක්මහා උළෙලේ ගෙනහැර පෑවේ. අපි දන්නවා අපිට අපේ සංස්කෘතිය පිළිබඳව ආඩම්බර වන්නට අපේ සංස්කෘතිය පිළිබඳව වඩා ඉහළ හැඟීමක් ඇති කරගන්නට මේ සියලුම කාරණා ඉවහල් වෙනවා. මොකද හැමදාමත් අපේ සංස්කෘතිය වඩා යහපත් පෝෂණය කරමින් ඉදිරියට පවත්වාගෙන ආවේ මෙවැනි අංග වගත් අපි හරිත ටීවී හැටියට ඔබට සඳහන් කළ යුතුමයි. 2024 කෙලි බිමේ අලුත් අවුරුද්ද සමරමින් සිටිනේ බතරමුල අපේගම පරිශ්‍රයේ සිට ප්‍රශ්නික මේ අලුත් අවුරුද්ද පිළිබඳව කතා කරද්දී අලුත් අවුරුද්ද ඇතුලේ අපි හැමෝම සතුට වෙනවානේ. මොකද අවුරුද්ද පිළිබඳව කතා කරද්දී අපි හැමෝට මේ දේ දැනෙනවා, ඊට අදාළ චාරිත්‍ර වාරි ඉෂ්ට කරනවා, පරණ තරහ මරාකම් අමතක කරනවා. හැබැයි මට හිතෙනවා අවුරුද්ද පිළිබඳව කතා කරද්දී වැඩියෙන්ම සන්තෝෂ වෙන පිරිසක් ඉන්නවා. ඒ තමයි පුංචි දරුවෝ. අනිවාර්යෙන්, මොකද එයාලා තමයි ඇඟිලි ගණගෙන බලාගෙන ඉන්නේ. අර අපි ඉස්සෙල්ලත් කතා වුණේ කන්නේ කීයටද. ඒ වගේම තමයි මේ අවුරුදු ක්‍රීඩා එනකන් තකහනි ඉවසිල්ලක් නැතුව බලාගෙන ඉන්නේ යාළම තමයි නේද? අනිවාර්යෙන්ම. දැන් අපි දාන අලුත් අවුරුද්ද කිට්ටුවේදී පාසල් නිවාඩුවේම හම්බෙනවා. පාසල් නිවාඩුව හම්බෙලා ඉවරුණ ගමන් ඉතින් මන් දන්නවා හරිත රූපවාහිනී බලන ඉන්න මේ පොඩ්ඩෝ ටිකත් පෙන්චෝ ටිකත් මේ වගේම තමයි ලෑස්ති වෙලා ඇති අවුරුදු ක්‍රීඩා කරන්න මේ වෙද්දිත් කරන ගමන් ඉන්නවා ඇත්තේ. ඉතින් අපි අද දවසේ අපේ අවුරුදු උළෙලට සහභාගී වුණු පුංචි දරුවන් වෙනුවෙන් පැවැත්වෙන අවුරුදු ක්‍රීඩාවක් වෙත යොමු වෙනට සූදානම් වන්නේ. අපි කතාවට කියනවනේ රශ්මික පොම්බන්ට එපා කියලා. මොකද අපි පොම්බනට ඒ තරම් කැමති නැහැ. අපි කියන්නේ hina වෙලා ඉන්න කියලානේ. හැබැයි මේක නම් පොම්බල වැඩක්. අද මේ hina වෙවි ඉන්න වෙලාවක් නැහැ. දැන් හොඳටම පොම්බන කෙනාට තමයි දිනන්න ඉඩකඩ විවෘත වෙන්නේ මෙතනදී. ඉතින් අපි බලමු මේ ලස්සන පරිසරයේ අපේ ගම පරිශ්‍රයේ එහෙම පුම්බන්න හොඳ පරිසරයක් සකස් වෙලා තියෙනවා. අපි බලමු කවුද හොඳටම පුම්බන්නේ කියලා. හොඳයි, අපි අවශ්‍ය කරන සියලුම විස්තර කියලා තියෙන ආදරණීය දූපතේ සූදානම් වෙන්න අපි තරගය ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. හොඳයි, මම තමයි ඔබට සංඥාව ලබා දෙන්නේ. මම 1 2 3 කියලා ගණන් කරපු සැනින් ඔබ බැලුම් බෝල පිම්බීම ආරම්භ කරන්න ඕනේ. මම හිතනවා සියලුම දෙනාම සූදානම් කියලා. එහෙනම් ඉතින් තරඟ සංඥාව ලබා දෙන්නම්. හොඳටම පුම්බන කෙනා තමයි දිනන්නේ පුපුරවන්නත් ඕනේ බැලුම. අතින් නෙවෙයි පුම්බලා පුම්බලා තමයි පුපුරවන්න ඕනේ. එහෙනම් සූදානම් වෙන්න මං ගණන් කරන්නයි යන්නේ. 1 2 3. ප්‍රථම ස්ථානයේ හරි හරි බලමු ඊළඟට කවුද කුපුරවන්නේ කියලා බලමු. ප්‍රථම ස්ථානයේ පමණයි, දෙවෙනි ස්ථානයේ අපි තෝරගන්න ඕනේ. බලමු දෙවෙනියට බලමු කුපුරවන්නේ කවුද කියලා. ඔහොම පොට්ටයි, ඔහොම පිම්මගෙන යන්න. තව බොහොම පොට්ටයි තියෙන්නේ. උපරන්න ඔන්න මෙන්න තියෙන බැලුම් තුන හතරක් මේක ළඟ තියෙනවා. හොඳයි, නවත්තන්න එපා. තව බොහොම පොට්ටයි. බලමු දෙවෙනි ස්ථානය ලබා ගන්න කවුද කියලා. පුතෙක්ද, දුවෙක්ද, පුම්බන්න. පුළුවන් තව බොහොම පොට්ටයි. මේ මට හිතනවා මේ බැලුම් නිෂ්පාදන සමාගමට මේක හොඳ මේ ප්‍රචාරණේ ඉතාම හොඳ අවස්ථාවක්. ඒ කියන්නේ පුම්බන ලොකු වෙලාව ගන්නවා. තව අපිට ප්‍රථම ස්ථානයේ පමණයි තෝරගන්න හැකියාව තිබුණේ. දැන් තියෙන ප්‍රශ්නේ පුම්බපු හොලක් ටික අපහු යවනවා. ඒකෙන් තියෙන ප්‍රශ්නේ
මේකට අපිට මේ අර දැන්වීම නිර්මාණය කරන්න පුළුවන් කොච්චර පින්පොත් පිටින් නැති බැලුම් කියලා. අන්න ඒකයි. හරි අපි බලමු දෙවෙනි ස්ථානය ලබා ගන්න කවුද කියන කාරණය පිළිබඳව. පුතේ හොම්මන් පින්බන්න හොල්ලන්ට ගාවන්න එපා. අපිට වෙන බැලුම් හතරක් තමයි පිපිරෙන්න ඔන්න මෙන්න තියෙන්නේ. හොම්මුත් සහ කරන්න. තව බොහොම 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 සුළු වෙලාවකින් පුතරයි කියන ස්ථානය තියෙනවා. ළඟින් ළඟින් කරගෙන යනවා. ඉතාමත් ළඟින් ළඟින් මේ එකම ප්‍රමාණයට පිම්පිච්ච බැලුම් ටිකක් තියෙන්නේ දැන්. ඒකනේ තව බොහොම පුංචි. තව බොහොම පුංචි වෙලා යන පුළුවන්. ඔහොමම පිමින්න ඔහොමම පිමින්න අපිට වෙන බැලුම් ටික ඔක්කොම පිම්බල ඉවරයි. පුපුරන්න ඔන්න මෙන්න තව. හොඳයි දෙවන ස්ථානයට අපි දොරපතා. බලමු දෙවන ස්ථානය ලබා ගන්න කවුද කියලා. පුතේ දෙවන ස්ථානයට ලබා ගත්තා. හොඳයි අපි තුන්වෙනි ස්ථානය ලබා ගන්න කවුද කියලා බලාපොරොත්තු වෙන පුතේ ඔහොමම පිම්මන්න. තව බොහොම පුත්තයි දින පුපුරන්න. පිම්මන්න. පිම්බගෙන පිම්බගෙන යන්න. හොඳයි අපි දෙවන ස්ථානයට ලබා ගත්තා. අපදවස් අපේ බක්මාහුලේ ප්‍රථම ස්ථානේ දෙවන ස්ථානේ තුන්වන ස්ථානේ ඔන්න එනවා හතරවෙනි ස්ථානයට දල. හොඳයි අපි පුංචි දරුවන්ගේ දස්කම් ස්කම් හැමදේම බලලා ඉවරයි. ලේසි නෑ නේද බලමු පුම්මනවා කියන අපි. ලේසි නෑ ඒක බලාගෙන ඉන්නකොට තමයි අපි දෙන කතා වුණාට අපිත් කරලා බලමුද කියලා මම නම් හිතාගත්තා. ඒ වගේ තරඟකට නම් යන්න හොඳ නෑ කියලා. ඒ වගේ තරඟකට යන්න ඕනේ නෑ. ඔය බනිස් කෑම් වගේ තරඟයකට ගියොත් ඇති කියලා. එතකොට බඩවත් తిනනවා. අනිවාර්යයෙන්ම. හොඳයි අපි තරඟී සමගර ඔමනට සෝදරම සිටින්න අද දවසේ බක්මහ උළෙලේ. දැන් මේක නම් ඉතින් කරන ක්‍රීඩාවක්. හැබැයි මේක කරන්න නම් තියෙන S2 වහගෙන. අපි එකවර දුමිදු ඒ වගේ S5 ගත්ත තරඟ දෙකකටම යනවා. මං හිතුවා මේක තරගයකින් පොඩක් ඇස් දෙක වහගෙන ගින් බේරෙන්න පුළුවන් කියලා. හරියන්නේ තරග දෙකකටම යන්න නෑ 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 එකක් අලියට ඇහැ තියලා ඊට පස්සේ මුට්ටිය පිටින්වත් වෙනවා ඇස් වහගෙනම. එහෙනම් අපි යනවා අලියට ඇස් දෙක පිටින් මේ තරගයේ වගේම කණා මුට්ටිය පිටින් මේ තරගයේ කොහොමද සිද්ධ වෙන්නේ කියන කාරණේ ඔබට කියන්නට. මං ගෙදර ඉඳන් නරඹන ඔබට මේ හැමදේම සතුට ප්‍රීතිය ගැන දෙයි කියලා අපි විශ්වාස කරනවා. අපි කෙනෙක්ගේ කතා කරන්නට සූදානමින් සිටිනවා. අපත් සමගින් සිටිනවා ඉන්ද්‍රජිත් පෙරේරා මහත්මයා. එතුමන් සභාපතිවරයා හැටියට කටයුතු කරන ලංකා සලසල වගේම අධ්‍යක්ෂවරයා හැටියට කටයුතු කරන සත්ත්ව ඉන්ෂුරන්ස් ආයතනයේ. අපි ඔබතුමත් එක්ක කතා කරන්න සූදානම්. හැමදේටම කලින් අයිබෝන් සුභ අලුත් අවුරුද්දක් වේවා. එසේම වේවා අයිබෝන්. හොඳයි ඉන්ද්‍රජිත් මහත්මයා, ඉතාමත්ම අපූර්ව කටයුත්තකට ඔබ අතහිත දීලා තියෙනවා, ඔබගේ ආයතන අතහිත දීලා තියෙනවා. අපේ සංස්කෘතියෙන් වඩා යහපත් ඉදිරියට පවත්වාගෙන යන්නට දැක් වූ දායකත්වයක් ඉදිරියට ඇත්තටම මම මේක දකින්නේ. ඇයි මේ වගේ දෙයකට දායක වෙන්න ඕන කියලා හිතුවේ? ඇත්තටම ඔයගොල්ලෝ දකිනවා ඇති අද මේ ලංකාවේ දේශීය උරුමයන් කියන එක යුනෙස්කෝ එක මගින් දැන් රෙකග්නයිස් කරගෙන යනවා. දේශීය උරුමයන් කියන්නේ මොනවද කියලා. එතකොට ඒකේ තියෙන ගොඩක් දේවල් අතරේ අස්පෘශ්‍ය උරුමයන් සම්බන්ධයෙන් ගොඩක් දේවල් කතා වෙනවා. ඉතින් ඒ වගේ අපිට පේනවා මේ යුනෙස්කෝ වගේ ආයතන තේරුම් අරගෙන කරන කටයුතු අතරව අපේ මේ සංස්කෘතිය තුළින් ගොඩක් දේවල් ගිලිහිලා යනවා. සලුසල ආයතනය ගත්තහම අපි දන්නවා හැන්ගේ දේවල් අපේ සංස්කෘතියේ අපේ දේශීය නිෂ්පාදනයේ කොටසක් වෙච්ච දේවල්. ඒ වගේම සනස ඉන්ෂුරන්ස් ආයතනය ගත්තොත් ලංකාවේ මම හිතන්නේ කිරිවන්දනීය මැතිතුමා කියන කෙනා හැමෝම දන්නවා. පොඩි තන මිනිස්සු මේ තමන්ගේ පොල් ගහ කොස් ගහ පවා උගසට තියලා සල්ලි ණයක් ගත්ත රටක් තිබ්බ එක. ඒ පොඩි මිනිසුන්ට යම්කිසි ආකාරයක ගන්න පටන් ගත්ත සනස ආයතනය, දැන් සනස ඉන්ෂුරන්ස් ආයතනය දක්වා විදිහුනලා තියෙනවා. ඉතින් මේ සියලුම දේවල් එක්ක එකතු වෙනවා ස්පෝර්ට්ස් ඉන්ෆෝ ආයතනය, තිලාන් රංගන අපේ හිතවතා. ඉතින් ඒ මෙම ස්ථානයේදී ජන ක්‍රීඩා, පුරාණ ක්‍රීඩා වලට මුල් තැනක් ලැබෙනවා. ඉතින් අර දැනට අපිට තියෙන ක්‍රීඩා වගේම ජාත්‍යන්තර තලයේ ක්‍රීඩා වගේම දේශීය ක්‍රීඩාවනුත් රැක ගන්නවා කියන උත්සාහයට ඒ දක්වපු ඒ උත්සාහයට අපි යම්කිසියක් අරගෙන දායක වෙන්න ඕන කියන එක තමයි මෙහිදී මූලික අදහස වුණේ. ඉතින් ඒ සඳහා හරිත ටීවී ආයතනයත් අපේ කපිල ප්‍රසන්න මැතිතුමා ඇතුළු සියලු දෙනා, ඔබගේ ඒ සියලු දෙනාම දක්වන සහයෝගයත් අපි ඉතාම අගය කරනවා. ගංගාරාම විහාරස්ථානයේ අනුබද්ධිතව ඔබ සිදු කරන මේ සියලුම කටයුතුත් අපි හිතනවා මේ කටයුතු සඳහා දායකත්වය ලැබෙනවා, මේ උරුදීම දුවෙනවා කියලා. ඉතින් මේ සිංහල අලුත් අවුරුද්ද වගේම ඉස්සරහට එන සිංහල අවුරුදු වලත් මම හිතන්නේ මේ උරුමයන් ඉස්සරහට ගේන එක, ඒ කියන්නේ අපි කිව්වොත් ලංකාව විතරක් නෙවෙයි ලෝකේ සියලුම, අපි දන්නවා විචාත් ඉතිහාසයේ දීර්ඝ හැම රටකම ඒ උරුමයන් ආරක්ෂා කිරීම පිළිබඳව ඒගොල්ලෝ කතා වෙන යුරෝපය, අපි ගත්තොත් අප්‍රිකාව, එහෙම නැත්නම් ජපානය වගේ, රුසියා වගේ රටවල්
වගේම දීර්ඝ ඉතිහාසයක් තියෙන සම රටකම මේ කරේ අවධානය යොමු කරනවා. ඉතින් මම හිතන්නේ ඉතාම දීර්ඝ ඉතිහාසයක් තියෙන රටක් හැටියට ශ්‍රී ලංකාවත් මම හිතන්නේ ඒ දේවල්ේ උරුමයන් ඉස්සරහට ගෙනියන්න ඕනේ කියන තැන අපි ඉන්නවා. ඒ සඳහා තමයි අපි මේ සැදී පැහැදී ඉන්නේ. මමත් ස්තුතියි ඔබතුමන්ට. ඔබතුමන් සඳහා කළා වගේම අපිත් ඒ තැන ඉන්නවා. මොකද හරිතට වි හැටියට මේ දේශීය උරුමයන් අපේ සංස්කෘතීන් අපේ සිරිත්‍රිත් සාර ධර්ම මේ සියලුම දේ වඩා යහපත් ඉදිරියට පවත්වාගෙන ආ යුතුයි කියන තැන අපත් ඉන්නවා. ඒට උර දෙන්නයි අද දවසේ හරිත ටීවී අපි මෙතනට ඇවිල්ලා ඉතින් අපි මේ බක් මහවලුනේ තව බොහෝ දේවල් තියෙනවා දකින්න. අපි මේ පැත්තට ගිහලා බලමු කොහොමද මේ ඇවිල්ලා ඉන්න කට්ටිය යුසුලුව තරඟ කරන්නේ කියන කාරණේ. ඔවුදුමිදු ඔය කතාව ඉවර වෙනකොට පැත්තකින් අලියට ඇහැ තියෙනවා. මම නම් දැන් වැඳී ඉන්නේ පොඩ්ඩක් අවදානම් සහගත තැනක. මේ පැතර එන්න කැමතිද? මේ කනා මුට්ටිය බිඳීම කනා විදියට මේ ඇස් බැඳලා කරකවලා කරකෝල අතරලා යවනවා. කොහෙද යන්නේ යන පැත්ත දන්නේ නැතුව අතර මෙතන ඉන්න එකත් ටිකක් භයානකයි කියලා හිතනවා. මොකද මේ මුට්ටිය කොහෙවත් සමහරලාට මේ කට්ටි මේ පොල්ලකුත් අරගෙන යන්නේ තවත් කොහෙවත්. දෙමුද මේ අවස්ථාවේදී මේ මුට්ටියට පහරක් එල්ල කළා. හැබැයි සම්පූර්ණයෙන්ම බිඳුනේ නැති බවක් පෙනී යන්නේ මේ හොඳට මේ ඒ පිළිබඳව අධ්‍යයනය කළා තමයි මුට්ටියට පහර දෙන්න සූදානම් වෙන්න ඇවිල්ලා තියෙන්නේ. අපි බලමු ඊළඟ තරග කර කොහොමද සූදානම් වෙන්නේ කියලා. කොහොමද අලියට ඇහැ තියලද මේ වෙනකොට? අලියට ඇහැ තියෙන එක ඇත්තටම මේ ළඟටම ඇවිල්ලා හැරිලා ගියා. ඒකයි මට හිතට දුක. ඇහැ කිට්ටුවටම ඇවිල්ලා ඈ ඒකනේ වැඩේ කියන්නේ. ඇහැ කිට්ටුවටම ඇවිල්ලා එක්කෙනේ තියලා ගියා. බලමු ඊළඟට ඉන්න තරගකරයා කවුද? එයාටවත් හරියට අලියට ඇහැ තියන්නට හැකියාව ලැබෙවිද කියලා. මොකද මේ ආවට ගියාවට කරන්න පුළුවන් වැඩ නෙවෙයි. චතු මං හිතන්නේ ඊළඟට සූදානම්ින් සිටින්න අලියට ඇහැ තබන්න. තවත් තරගකාරයෙක් කරකවලා ඔන්න ටිකෙන් ටික අලිය පැත්තට එයිද වෙන පැත්තකට එයිද කියලා පුංචි බයකොත් තියෙනවා. දෙයිනේ කියලා ටික අලිය පැත්තට තමයි එන්නේ. බලමු මේ තරඟකාරයා කොහොම තරඟ කරන්නේ. මම මොකොත් කියන්නේ නැතුව බලාගෙන ඉන්නම්. හොඳයි. හොඳින් තරඟ කරනවා වගේ තමයි අපිට තේරෙන්නේ. මේ වෙලාවේ මං හිතන්නේ සුමුද සූදානම් සිටිනවා මේ පළ පුරුදු හසල අද්දකීම් සහිත සුමුදු සූදානම් සිටිනවා. සුමුදුවට පහර එල්ල කරන්නම් හරියන්නේ නැහැ මේ වෙලේදී. රළු පහරක් එල්ල කරන්නට වෙනවා මුට්ටිය බිඳගෙන ජයග්‍රහණය දිනා ගන්නට නම්. අපි බලමු සුමුදු කොහොමද රළු පහරක් එල්ල කරන්න කියලා කනා මුට්ටි බිඳීමේ තරඟය දිනා ගැනීමේ අපේක්ෂාවෙන්. රශ්නික සුමුදුවට පහර දෙන අතරේ මේ තරඟකාරයෙක්ට ඉතාමත්ම ආසන්නයට ඇවිල්ලා හලියට ඇහැ තිබ්බා. දසුන් තමයි ඒ විදියට ඇහැ තිබ්බේ. කොහොමද ඉතින් අස් දෙක බැඳගෙන ගියා වුණා දසුන්ට නම් ඉතින් හොඳ දැක්මක් තියෙනවා වගේ. අපි බලමු අද දවසේ ජයග්‍රහණය කරන්නේ චතුද එහෙමත් නැත්නම් දසුන්ද එහෙමත් නැත්නම් හරියටම අලියාගේ ඇහැ මැද්දෙම වෙනත් තරඟකාරයෙක් ඇවිල්ලා හැතියයිද කියලා. දුමුද මේ තරඟවලට ගැළපෙනම නම් සහිත තරඟකරුවන් හරි මේ අවස්ථාවේදී සුමුද ජයග්‍රහණය කළා. අර ඔබ කිව්වා වගේ දසුන් අලියාට හරියට වැහැතියද්දී සුමුදු වුණත් දැන් දැනගන්නට ලැබුණා තැහක් තියෙන්නේ බිඳපු මුට්ටිය නෙවෙයි කියලා. බහන්නේදී වැරදි මුට්ට තමයි පහර දීලා තියෙන්නේ. අවාසනාවක මහත. අන්න ඒ කියන්නේ අපේ සමහර කට්ටිය ඉන්න ඔය ඇස් බැඳගෙන ගිහලා ඉතින් වැරදි මුට්ටි වලටම තමයි ගහන්නේ. ඉතින් තැහක් හම්බෙන්නේ නැහැ. හිතාගෙන ඉන්න තැහක් හම්බෙයි කියලා. හොඳයි අපි තවත් තරඟ කරවකට අවස්ථාව ලබා දෙමු. මොකද කරන්න කියලා බලමු. මේ අවස්ථාවේදී දුමුදු මේ දල්පන්දු ක්‍රීඩිකාවක් නීෂා සූදානම් සිටිනවා. අපි බලමු මේ කනා මුට්ටිය බිඳීමේ තරඟේ. මට දැනගන්නට ලැබුණා තොරතුරක් නිවැරදි මුට්ටියේ පැණිවලල්ලක් තිබෙන බව. අපි බලමු දැල්පන්දු ක්‍රීඩිකාව ආසන්නතම අවස්ථාවක් මගහැරී ගියා. ඉතින් අර නෙට්බෝල් හොඳයි ෂූට් කරන තරමට පහසු නැහැ මුට්ටිය බිඳින එක. රශ්නිකා මේ වැඩෙත් පහසු නැහැ. තා පොඩ්ඩෙන් ඇවිල්ලා මට ඇහැ තියෙනවා. මම බොහොම අරුවෙන් බේරෙන්න හිටියේ ඇස් තුනක් එක්ක තමයි අද ගෙදර යන්න වෙන්නේ. හොඳයි අපි තවත් තරඟ කාර්යයක් සූදානම්ින් සිටිනවා. අපි බලමු එයාටවත් හරියට ඇහැ තියන්න පුළුවන්කමක් ලැබෙයිද කියලා. දුමුද දැන් මේ ඔයාට ඇස් තුනකින් නම් ගෙදර ගියාට කමක් නැහැ. මොකද තව ඇසක් වැඩි වෙනවා. එතකොට හොඳයි දැක්ම වැඩි වෙනවා. හැබැයි මම ඉන්න තැන ඔහම තැනක් නෙමෙයි. මේ පොළු පහර වැදුනත් එහෙම ඔබ ඇස් තුනකින් ගෙදර ගියාට මට ගෙදරට යන්න වෙන්නේ නැහැ. බලමු ඇයට හරියටම ඇහැ තියන්නට හැකියාව ලැබෙයිද කියලා. වටේ පිටේ ඉන්න යාළුවන්ගෙන් උදව් ලැබෙනවා. උඩට පහළට එහෙට මෙහෙට වමට කියලා
හරියටම ඇතියයිද නැත්නම් බැරි වෙයිද කියලා හරි තරගකාරිය සූදානමින් සිටින අලියට ඇස තැබීම සඳහා හරි මේ යන විදියට අලියට හැතියයිද දෙයියනේ කියලා හරි හරි අපි බලමු කොහටද හැතියන්නේ කියලා ලහිරු තමයි තරඟ කරමින් ඉන්නේ වටේ පිටේ යාළුවන්ගෙන් උදව් එහෙමත් ලැබෙන අවස්ථාව බලමු ගස්ලපු ගෙඩියේ ඇට ගණන් කිරීම. ඉතින් මේ මං අස්තේ ඉන්නවා ගස්ලපු ගෙඩියේ ඇට ගණන් කරලා ගණන් කරන්න බෑ අනුමාන කරලායි කියන්න තියෙන්නේ. අනුමානෙන් ගොඩක් දේවල් දිනන්නට පුළුවන්. අපි බලමු හරියට අනුමාන කරලා දිනන්නේ කවුද කියලා කවිඳු නේද? කවිඳුට ඇවිල්ලා නම දෙන්න නම දීලා ගස්ලපු ගෙඩියේ ඇට කීයක් තියනවද කියලා අනුමාන කරනවද කියලා කියලා යන්න. අපි බලමු දිනේ අවසානයේදී කවුද ගස්ලපු ගෙඩියේ ඇට ගණන හරියටම අනුමාන කරන්න කියලා හොඳයි එක පැත්තක ගස්ලපු ගෙඩිය ඇට ගණන කරන අතරතුරේ මං සූදානම් ඉන්න විශේෂ කෙනෙක් එක්ක කතා කරන්න අලියට ඇස තැබීමේ තරඟේ ජයග්‍රහණය කරපු තරුණයා පිට එක්ක ඉන්නවා. ඉතමත් ජවයෙන් නුත්තව තරුණ ජවයෙන් ඇවිල්ලා තම තරඟ කරේ ලේසි නෑ වැඩේ. නම් මොකද්ද? මගේ නම දසුන්. දසුන් නම ඇතුළුම තියෙනවා නිකන් දර්ශනයක් තියෙනවා කියලා. ඇත්තටම මට හිතුණා අර ගැට ගහපු විදිහේ පෙනුණා නේද? නෑ පෙනුන්නේ නෑ මම ඔහේ ගිහිල්ලා තිබ්බේ. හොඳයි අලියට හැදින තැන්වලදී නම් ඔය ඔහේ ගිහිල්ලා තිබ්බට කමන්නේ නෑ. අනිත් තැන්වලදී බොහොම පරිස්සමෙන් යන්න ඕනේ. හොඳයි අපි සුබපතනවා. අපේ ඉතින් හැමෝම සතුට වෙන විනෝද වෙන තැනක අපි ඉන්නේ. ඒ වගේ තමයි මේ තරඟ කටු සිද්ධ වෙන්නේ. අතරතුරේ තව තරඟී සෞභකට අපි යන්නට සූදානම් වෙ සිටිනවා. හැන්ද මත කොහොමද දෙහි ගිරිය තබාගෙන යන්නේ කියන කාරණේ අපි ඔබට පෙන්වන්නට සූදානම් වෙ සිටිනේ. මේකත් අපි පුංචි දුව දරුවන් වෙනුවෙන් පැවැත්වෙන තරඟයක්. අපේ පුංචෝ අපේ පෙන්චියෝ ටික සූදානමින් සිටිනවා හැඳ මත දෙහි ගිරිය තබාගෙන යන අපි මේ පැත්තට ගිහිල්ලා බලමු කොහොමද ඒ අය තරඟ කරන්නේ කියලා මම 1.3 කිව්වහම හැඳ මත දෙහි ගිරිය සමබර කරගෙන අර ඉදිරියේ ඉදිරියට දුවන්නයි තියෙන්නේ දුවන්න නෙමෙයි සමබර කරගෙන හැකි වේගෙන් යන්න ඕනේ සූදානම්ද ඔන්න එහෙනම් එකයි දෙකයි තුනයි අපි එහෙනම් හැන්ද මත දෙහි ගිරිය තබාගෙන ආවේ දෙවනි වටේට සූදානම් ඔව් ලැස්ති නේද එකයි දෙකයි තුනයි Thank you.
පුංචි දරුවෝ හැමදේටම දක්ෂයි කියලා දිනවනේ තවත් දක්ෂ දරුවෙක් ඇවිල්ලා ඉන්නවා අපි පොඩ්ඩක් නම දෙනගෙන මොකද මොකද්ද නම නම කියන්නේ නතේච තමිදු කීවසරද ඉගෙනගන්නේ ඉස්කෝලේ යනවද ඔව් කීවසරද ඉන්නේ එක වසරේ ඉන්නේ දැන් ඇස් දෙක බැඳලා තියෙනවා ඔයාලට පේනවද නෑ පේන්නේ නෑනේ හරි අපි අවස්ථාව දෙමු පුංචි තරඟ කරව කොහොමද තරඟ කරන්නේ කියලා බලමු තේරෙන්නම කියනනම් అలවෙන්නේ කඹාදිලි හින්දන කට්ටියද පැත්‍ර බෙදිලා හැබැයි දැන් මේ සංවිධායක මණ්ඩලෙත් හරිම උනන්දුයි කඹ ඇදිල්ලට මේ ඇවිල්ලා කියනවා මේ මේකට උපදෙස් දෙන්නත් තියනවා ඒ කියන්නේ කඹ ඇදින්න අදින්න උපදෙස් දෙන්නත් කට්ටිය ඉන්නවා අපි බලමු ස්පෝර්ට්ස් ඉන්ෆෝ සභාපති ඔන සභාපතිතුමන්ම ඇවිල්ලා ඉන්නවා තිලාන් රංගන සංජීව කොහොමද හරියටම කඹ ඇදින්න කියලා දෙන්න අපි අහලා බලමු මොකක්ද මේ වැඩේ කරන්නේ කියලා හරි කඹ ඇදිල්ල ගැන මම හොඳටම දන්න එක්කෙනෙක් මේ ඒක නිසා මම හිතන්නේ මේ කඹ ඇදිල්ල තමයි සමා හොඳ නැහැ කිව්වට මේ ආයතනයක් ජනප්‍රිය කරගන්න තියෙන ලේසිම ක්‍රමය කඹ ඇදිල්ල. මොකද ඒ ගැන එතකොට අනිත් අය කතා කරනවානේ. කඹ ඇදීමේ තරංගයට කණ්ඩායම් දෙක හැදෙන්න ඕනේ මෙහෙමයි. කාන්තාවන් 4 දෙනයි පිරිමින් 4 දෙනයි එක කණ්ඩායමකට. එතකොට ඔක්කොම 16 දෙනෙක් එන්න ඕනේ 8 8 ටීම් දෙක. හැදිලා මේ ටග්ගල තරඟේ තියමු. එහේ සයික් මණ්ඩි මෙතෙන්ට එන්න. බොහොම ස්තුතියි. කන්නම් දෙක සූදානම් කියලා හොඳයි එකයි දෙකයි තයි හොඳයි අනම් දෙකම ඉතාමත් වැදගත් තරඟ කරන අවස්ථාවක් අපි බලමු ජයග්‍රහණ ලබා ගන්න හැකියාව ලැබෙන්නේ කාටද කියලා ස්පෝර්ට්ස් ඉන්ෆෝ කණ්ඩායම සහ හිතරිල් කණ්ඩායමයි කඹැතිමේ තරඟයෙන් නිරත වෙන්නේ ඉතත්ත්ම හොඳ තරඟයක් ලබා දෙනවා ස්පෝර්ට්ස් ඉන්ෆෝ කණ්ඩායම සහ හිතරිල් කණ්ඩායම අතර කඹැතිමේ තරඟයයි මේ විදිහට ක්‍රියාත්මක වන්නේ හඳ අපි බලමු කාටද ජයග්‍රහණ ලබා ගන්නට කියලා මේක ආවට ගියාට මේක මේ ලේසි වැඩක් නෙවෙයි තවමත් අවස්ථාවක් තියෙනවා හරිත ටීවී කණ්ඩායමට තවමත් අවස්ථාවක් තියෙනවා උත්සාහ කරනවා නම් තවමත් ඔබට අවස්ථාවක් තිබුණා හොඳයි නැවතත් කමේ හරිත ටීවී කණ්ඩායම දෙසට යොමු වෙන අවස්ථාවක් අපි දකින්නේ හොඳයි හරිත ටීවී කණ්ඩායමට කමේ යොමු වෙන අවස්ථාවක් අපි දකිනවා ඒත් එක්කම ස්පෝර්ට්ස් ඉන්ෆෝ කණ්ඩායමත් ලේසි නෑ ඉන්නවා නේද
පැති මාරු කර ගන්නව නේද? හොඳයි කමෙදීමේ තරඟේ පළවෙනි වැටේ අපි අවසන් කරලා තියෙනවා. අපි දෙවෙනි වැටේ ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. පළවෙනි වැටේ හරිත ටීවී කණ්ඩායමේ ජයග්‍රහණය කළා. දෙවෙනි වැටේ අපි බලමු ස්පෝර්ට්ස් ඉන්ෆෝ කණ්ඩායමද හරිත ටීවී කණ්ඩායම ජයග්‍රහණය කරන්නේ කියලා. කණ්ඩායම් දෙකම සූදානම් වෙලා ඉන්නේ. හොඳයි. දැන් මම තරඟ ආරම්භ කරන සංඥාව ලබා දෙන්නයි සූදානම් වෙන්නේ. ස්පෝර්ට්ස් ඉන්ෆෝ සූදානම් වෙන්න. හරිත ටීවී කණ්ඩායම සූදානම් වෙන්න. හොඳයි. අපි බලමු කාටද අද දවසේ කබෑදීමේ ජයග්‍රහණය ලැබෙන්නේ කියලා. කණ්ඩායම් දෙකම සූදානම් කියලා මම හිතුවා. පිට සූදානම් 1 2 3. අපි බලමු අද දවසේ කබෑදීමේ තරඟය කවුද ජයග්‍රහණය කරන්නේ කියලා. ස්පෝර්ට්ස් ඉන්ෆෝ කණ්ඩායම සහ හරිත ටීවී කණ්ඩායම අතරේ තරඟය පැවැත්වෙන්නේ. ඉතාමත්ම හොඳ තරඟයක් ලබා දෙන අවස්ථාවක් අපි දකින්නේ. හරිත ටීවී කණ්ඩායම ස්පෝර්ට්ස් ඉන්ෆෝ කණ්ඩායම කමෙදීමේ තරඟ පවත්වන අවස්ථාව මේ. තවත් බොහොම පොඩි ප්‍රමාණයක් ඉතිරලා තිබෙන හරිත ටීවී කණ්ඩායමට ජයග්‍රහණය කරන්න. ජයග්‍රහණය කරනවා හරිත ටීවී කණ්ඩායම. හරිත ටීවී කණ්ඩායම ජයග්‍රහණය කරනවා මෙවර බක්මහා උළෙලේ 2024 මේ අලුත් අවුරුදු උළෙලේ ජයග්‍රහණය තහවුරු කරගන්න හරිත ටීවී කණ්ඩායම. ඉතාමත්ම හොඳ තරගයක් පැවැත්වෙන කණ්ඩායම් දෙක අතරම ස්පෝර්ට්ස් ඉන්ෆෝ කණ්ඩායම සහ හරිත ටීවී කණ්ඩායම අතර තරගය පැවැත්වුණේ. හොඳ දැඩි තරඟයකින් දැඩි පරිශ්‍රමයකින් අනතුරුව මේ බක්මහවැලි ජයග්‍රහණය තහවුරු කරගන්නේ හරිත ටීවී කණ්ඩායම. ඉතාමත්ම සතුටින් අපි මේ අලුත් අවුරුදු සමරමින් සිටින්නේ. අපි තරඟ ජයග්‍රහණය කරපු අයට තෑගි දෙන්නත් තෝරණි. අපි ඉස්සල්ලාම දිනපු කට්ටියට දීලමු නේද? හරි. හරිත ටීවී කණ්ඩායම වෙන්න ඔන්න කඹෑදීම මේ මේක අපි බොහොම සතුටට විනෝදයට ප්‍රීතියට කර කටයුත්තක්. ඇත්තටම ඒකයි. ඉතින් හැමෝම සතුටුනා, හැමෝම ප්‍රීති වුණා. අපි තෑග්ගකුත් දෙන්න සූදානම් කරා. මොකද තෑග්ග? මේ බොහොම රස බටර් කේක් එකක් සහ බීමක් තියෙනවා. බටර් කේක් කියලා මම හිතන්නේ මේලාට හොඳ හොඳයිනේ. හැමෝම රස විඳින්න. අර පෙරදිච්ච අයටත් ඉතින් කැමති නම් දෙන්න කියලා. නැති වී ගිය ශක්තිය නැවත ලබා ගන්න ආරාධනා කරමු මේ කණ්ඩායමේ නායකතුමාට ඇවිල්ලා තෑග ගන්න කියලා. අපේ නායකතුමා දිමුත් රාජනායක මහත්මයා කො එන්න. අපේ නායකතුමා, අපේ නිෂ්පාදකතුමා ඉන්නවා. මොකද හිතන්නේ තරඟගෙන? ඔව් දිමුතු, දිමුතු විශේෂම දේ අපි මෙතෙන්ට ආවේ මේ මේ මහත්මයාගේ ආරාධනාව පිට. ඇත්තටම මේ තරඟයකට පිළිපත් වුණා නෙවෙයි. ඊට වැඩිය වෙන පණිවිඩයක් අපි දෙන්නයි උත්සාහ කරේ. හරිත ටීවී අපි හැමදාමත් මිනිසුන් අතර මිනිසුත් එක්ක හිටපු නාලිකාවක්. ඉතින් ටිකක් මහන්සි මේ වෙලාවේ. නමුත් කියන්නටම ඕනේ අපි කැමති ඒ බිම ඉඳලා ඒ වැඩ කරන්න. ඒක තමයි මේ පෙන්වුවේ. අපි කැමති බිම ඉඳලා වැඩ කරන්න කැමති කියලා. අපි කැමති බිමත් එක්ක වැඩ කරන්න, පොළොවත් එක්ක, මහ පොළොවත් එක්ක හැප්පෙන්න. ඒ නිසාම තමයි අපි මේ තරඟයට ඉදිරිපත් වුණේ. අනිත් තරඟවලින් ඉදිරිපත් නෙවෙයි. ඉතින් ඉදිරියටත් මේ කටයුතු හොඳින් කරගෙන යන්න මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පෙරදුණු දිනුම කියලා කවුරුත් නැහැ. එන්න ඔක්කොමලා ඇවිල්ලා මේ ත්‍යාගය ලබා ගන්න. සියලුම දෙනාට මම ආරාධනා කරනවා. ඒ මහ පොළොව සියලුම දෙනාට මම ආරාධනා කරනවා. මටත් වචනයක් කියන්න ඕනේ. ඇත්තටම හරිත ටීවී කියන ආයතනය මම දැන් ගොඩක් කලින් ඉඳලා දන්න වුණත් පළවෙනි වැඩසටහන අපි සම්බන්ධ වෙච්ච වචනේ අර්ථයෙන්ම ලොකු තැනකට යන්න පුළුවන් කණ්ඩායමක් සහ ලොකු ගැඹුරු අර්ථයක්, මහ පොළොව සහ අහස දෙකම අල්ලන්න පුළුවන් කණ්ඩායමක්. හරිත කිව්වම නේද? මුලක් තියෙනවා, ගහෙනුත් අහස අල්ලන්න පුළුවන්. එතකොට මම හිතන්නේ වචනේ මම දන්නේ නැහැ මේකේ නම දැම්මේ කවුද කියලා. කවුරු දැම්මත් ඉතාමත් මම හිතන්නේ ශේෂ්ඨ දැක්මක් එක්ක දාපු නමක්. සහ මම හිතනවා ඔබතුමාලට මම අත්‍තරම ගරු කරනවා. අපිට මට මම විශේෂයෙන්ම ස්තුතිවන්න ඕනේ මගේ පාසල් මිත්‍රයා ඩෙන්සිල් මහත්මයා තමයි ඔබතුමාලා මාට සම්බන්ධ කරලා දුන්නේ. මම හිතනවා මට හරි මම හිතන්නේ බොහොම ප්‍රියමනාප කණ්ඩායමක් එක්ක එකතු වෙන්න ලැබුණා. අද දවසේ මේ පුංචි වැඩක් මේක අපි අඩුපාඩුකම් ඇතුව නැතුව කරත් මම හිතනවා කවදා හරි අපි දෙගොල්ලෝ එකතු වෙලා මුළු ලංකාවම දන්න වැඩක් අවුරුද්ද දෙකක් ඇතුළත කරන්න පුළුවන් කියන සහතිකය මගේ පැත්තෙන් මම ඉතා විශ්වාසනවන්ත විදිහටම තියාගන්නවා. සහ මම පොරොන්දු වෙනවා ඔබතුමාලා අපිත් එක්ක ගමනක් යන්න සූදානම් නම් වෙන කවුරුවත් මම එකතු කරගන්නේ නැහැ කියලාත් පොරොන්දු වෙනවා. බොහොම ස්තුතියි. ජයග්‍රහණය කරපු අයට උණුසුම් සුභපැතුම්. බොහොම ස්තුතියි. නැවතත් අපි ඔක්කොරම එන්න ආරාධනා කරනවා. දිනුම පෙරදුණු සියලුම දෙනා එන්න, කම්බාදින්න ආපු සියලුම දෙනා එන්න මෙතෙන්ට මේ ත්‍යාගය ලබා ගන්න. ඔව් ඔක්කොම එන්න, ඔක්කොම එන්න මෙතෙන්ට. Thank you.
දුමිදු ඔව් මන්න දැන් අපි මේ වෙලාවේ පැපල් ගෙඩියේ ඇට ගණන් කරන්නයි සූදානම් වෙන්නේ හරි මේ ඔක්කොම ඉස්සරහා දැන් අපි විවෘත කරා කැපුවා මේ පැපල් ගෙඩිය කරපු විදිහට 541 පහු කරලා තියෙනවා මේ ඇට ප්‍රමාණය ඒක නිසා ආසන්න වශයෙන් වටේපුවාම දසුන් තමයි එහි ජයග්‍රහණය කරන්නේ හරි කවුද ජයග්‍රහණය කරන්නේ දසුන් දසුන් තමයි ටාගට් ජයග්‍රහණය කරන්නේ ඇට ගණන් කරනවා නම් මොනවද ඒ හතර හතර කෙලි බිමේ අවුරුද්ද අපි හොඳටම ඉරපායලා තියෙන වෙලාවක සූර්යයා මුදුන් වෙලා තියෙන වෙලාවක තමයි මේ කටයුතු ආරම්භ කරේ. හැබැයි ඔබට පේනවා ඇති කමෙන් කමෙන් කමක් කමෙන් බතර මුල අපේ ගම පරිශ්‍රයවට සිසාරාන්දර පැතිරෙන මොහොත. ඉතාමත්ම සතුටින් ගත කරපු මොහොතක් අපි දැන් එහි සමාප්තියට පැමිණලා ඉන්නේ. දවස පුරාවට අපිට විවිධ ජන නැටුම් ජන ක්‍රීඩා එක්ක මේ කටයුත්ත වින්දනය කරන්නට විඳින්නට අවස්ථාව ලැබුණා කිව්වොත් ඇත්තම නිවැරදි. අනිවාර්යෙන් දුමිදු මේ සතුටු වුණා එකතු වුණා හැමෝම සාහෘදිකත්වය චාරිත්‍ර වාරිත්‍ර ඉෂ්ට කරා අපි අර මේ සම්ප්‍රදායන් රකින්න අතරේ හැමෝම විනෝද වුණා හැමෝම සහසම්බන්ධ වුණා හැමෝම තම තමන්ගේ සතුට හුවමාරු කරගත්තා සතුට හුවමාරු කරගත්තා හැමෝම ඉතාමත්ම සැහැල්ලුවෙන් ගත කළ කාලයක් තමයි අද ගෙවි ගියේ ඉතින් ඒකත් එක්කලා මේ අපිට අර අකමැත්තෙන් වුණත් සමහර දේවල් වලට තිත තියන්නට වෙනවා
ඔව් හැබැයි ඒ තිත තියෙන වෙලාව වෙනත් ඔබෙන් ඉල්ලීමක් කරනවා අර කිව්වා වගේ හැම හිතකම තියෙන මේ සතුට අපි මේ මුළු අවුරුද්ද පුරාම තියාගන්න උත්සාහ කරමු ඔබේ සිතේ තියෙන සතුට අනිත් අයටත් දෙන්නන්න පුළුවන් අපිට සතුට බෙදන්න පුළුවන් නම් සතුට දෝරයයි කියලා මං හිතනවා මේ ලැබවලුත් අවුරුද්දේ නිසා පුංචිම පුංචි දෙයක් කරලා අපිට අනිත් අය වෙනුවෙන් කරන්න පුළුවන් ඒ ඊටමත් වටිනවා අද දවසේ කෙලි බිම අවුරුදු 2024 පතරමුණ අපේ ගම පරිශ්‍රයේ සිට අපි මෙන්න මේ විදිහට අවසන් කරන විශේෂ සංවිධානය පිළිබඳව කතා කරොත් ස්පෝර්ට්ස් ඉන්ෆෝ ආයතනයේ මේ සංවිධානය කළ ඒතකම අපිට ප්‍රධාන අනුග්‍රහය ලබා දුන්නා සනස සහ අපිට සමනුග්‍රහය ලබා දුන්න සලුසලත් අපි මේ අවස්ථාවේ අමතක කරන්නට බෑ ඒ වගේමයි මේ කටයුත්තේ අභිමානවත් ලෙසින් අපි මාධ්‍ය දායකත්වය ලබා දුන්නේ හරිත ටීවී වගත් ඔබට සඳහන් කරනවා අපි හැමදාමත් පරිසරයත් එක්ක බැඳුණු තැන ජනතාවත් එක්ක බැඳුණු තැන මනුස්සකම් එක්ක බැඳුණු තැන හරිත ටීවී හැටියට ඉන්නවා ඉතින් මේ මනුස්සකම් මේ හිතවත්කම් ඒ සියලු දේවල් ඔබට මතක් කරලා අතරතුරේ ඒ සියලු දෙනාටම ස්තුතිය පළ කරන අතරේ මේ සතුට වසර පුරා ඉදිරියට අරගෙන යමු හැමෝමත් එක්ක බෙදාගමු ආයු බොහෝ වේවා හෙලවත් හරවත් හිතවත්කමත් එක්ක මේ අලුත් අවුරුද්දේ හරිත ටීවී ඔබත් සමගයි සුබ අලුත් අවුරුද්දක් වේවා